කරන්න සුබ දවසක් අපේ ආදරණීය දූල පුතාලා සියලු දෙනාට ඔන්න අපි අදත් එකතු වෙනවා පුතාලාගේ ආසම කරන පුතාලා ආදරය කරන ඇට්ලස් සතුටින් ඉගෙන ගන්න පාඩම් මාලාවත් එක්ක ඉතින් ආදරණීය දරුවනේ මම පහුගිය දවස් කීපේ පුරාම පුතාලට කුංචි කුංචි අවවාද කීපයක් දුන්නා මම අදත් කුංචි අවවාදයක් දීලා පුතාලාගේ පාඩම් පටන් ගන්න සූදානම් ඒ තමයි වෙලාවට වැඩ කිරීම කියන එක ඉතාම වටින ආදර්ශමත් වැකියක් මොකද්ද වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්නේ වෙලාවට වැඩ කරමු කියන එක මොකද අපි දන්නවා බොහෝ වෙලාවට බොහෝ දිනක් මේ වෙලාවට වැඩ කිරීම කියන කාරණේදී වෙලාවට වැඩ කරනවා කියන තැනේදී බොහෝ දිනක් අසමත් කියලායි මට නම් හිතෙන්නේ හේතුව බොහෝ දිනාගේ ළඟ තමන්ගේ දෛනික වැඩ කරගන්න નિયમિત කාලසටහනක් නැත්නම් ප්ලෑන් එකක් නැති වුනාම තමයි අපිට වෙලාවට වැඩ කරන්න බැරි වෙන්නේ. ඒ නිසා ආදරණීය දුවේ පුතේ වැඩ කරද්දී හැම විටම ජයග්‍රහණය කරා යන පුද්ගලෙක් වැඩ කරද්දී ක්‍රමානුකූල කාලසටහනක් ටයිම් ටේබල් එකක් වෙලාවට වැඩ කරන හැම කෙනෙක්ගේම ගාව තියෙනවා. ඒ නිසා ඔබට මම යෝජනා කරනවා මේ එළඹෙන දවස් කීපය විභාගයට ආසන්නයේදී මේ එළඹෙන දවස් කීපය හොඳ කාලසටහනක් හදාගෙන හොඳ කාලසටහනකට අනුව තමන්ගේ කාලය අපතේ නොයවන විදියට අපතේ යන්නේ නැති විදියට වෙලාවට වැඩ කරන්න පුළුවන් විදියට පුංචි කාලසටහනක් හදාගන්න. ඒ කාලසටහන හදාගෙන ඒකත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් වේවි. ජයග්‍රහණය කරා යන තුරුම. ඉතින් ඒ පණිවිඩය දෙන ගමන් අද අපි තව අලුත් වාක්‍ය රටාවක් ඉගෙන ගන්නවා. එතකොට ඒ වාක්‍ය රටාවෙදී අපි ඉගෙන ගමු කොහොමද අපෝසරයක් වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නේ කියලා. දැන් මේ වෙනකොට මම පුතාලට කියලා දීලා තියෙනවා හල් තයන්න යොදාගෙන කොහොමද වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නේ ඊළඟට ද අක්ෂරය යොදාගෙන කොහොමද වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නේ කියලා අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට පුතේ තව මේ වගේම තවත් පද කීපයක් තියෙනවා මේ වාක්‍යයකට සම්බන්ධ කරන්න පුළුවන්. තව වාක්‍ය සම්බන්ධ තවත් වචන තියෙනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් පුතේ මෙන්න මේ සහ කියන වචනේ යොදලා මේ සහ කියන වචනේ යොදලා අපිට පුළුවන්කම තියෙනවා තවත් වාක්‍ය දෙකක් ඔය විදිහටම සම්බන්ධ කරන්න. දැන් හල් තයන්න යොදාගෙන වාක්‍ය සම්බන්ධ කරන්න පුතාලා දන්නවා. ද අක්ෂරය යොදාගෙන වාක්‍ය සම්බන්ධ කරන්න පුතාලා දන්නවා. එතකොට අපි අද කතා කරනවා මොනව ගැනද? සහ කියන පදේ යොදාගෙන කොහොමද වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නේ කියලා. අපි බලමු මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි අද යොදා ගන්න පදේ මොකද පුතේ? සහ කියන පදය. හරි. අපි මෙහෙම ලියමු. පළවෙනි වාක්‍යය මම ලියනවා. පළවෙනි වාක්‍යය ලියනවා මම. අක්කා අක්කා පාඩම කියවයි. අක්කා පාඩම කියවයි. අක්කා කියන පදයේ පුතේ ස්ත්‍රීලිංග පදයක්. වාක්‍යය වර්තමාන කාලයට අයිති. ඒ නිසා ක්‍රියාපදය තිබුවා අපි කොහොමද කියවයි කියලා. අක්කා පාඩම කියවයි. පැහැදිලිනේ. මම දෙවෙනි වාක්‍යය ලියනවා කොහොමද? අයියා පාඩම කියවයි. අයියා පාඩම කියවයි. පැහැදිලිනේ. එතකොට අයියා කියන පදය පුරුෂලිංග පදයක්. ඒකවචනයි. පුරුෂලිංගයි ඒකවචනයි. වාක්‍ය වර්තමාන කාලය නිසා අපි දිව කොහොමද කියවයි කියලා. පැහැදිලි නේද? දැන් අක්කා පාඩම කියවයි, අයියා පාඩම කියවයි. එතකොට මේ දෙන්නම කරන්නේ එකම කාර්යයනේ නේද? දෙන්නම කරන්නේ එකම කාර්යය. එතකොට මේ දෙන්නම කරන්නේ එකම කාර්ය නිසා මට පුළුවන් සහ කියන පදයේ යොදලා මේ වාක්‍ය දෙකම එක වාක්‍යයක් බවට පරිවර්තනය කරන්න. කොහොමද අපි ඒක කරන්නේ? මෙන්න බලන්න පුතේ. අක්කා සහ අක්කා සහ අයියා
මේ දෙන්නම එකම වැඩේනේ කරන්නේ නේ අක්කා සහ අයියා පාඩම කොහමද දැන් අක්කා සහ අයියා වුණාම දෙන්නේ එහෙනම් ඒ උක්ත පද දෙක එකතු වුණාම ඒක බහුවචන උක්ත පදයක් බවට පත් වෙනවා එහෙමනම් අපි ලියන්නේ කොහොමද අක්කා සහ අයියා පාඩම කියවයි නෙමෙයි පුතේ බහුවචන නිසා අපි ලියන කොහොමද කියවති පැහැදිලිනේ අක්කා සහ අයියා වුණාම මේ දෙන බහුවචනයි ඒ නිසා ක්‍රියාපදය තියෙනවා කොහොමද කියවති කියලා අක්කා පාඩම කියවයි වර්තමාන කාලයක වචන අයියා පාඩම කියවයි වර්තමාන කාලයක වචන වාක්‍ය දෙක සහ කියන පදය උදලා සම්බන්ධ කරා අක්කා සහ අයියා පාඩම කියවති අක්කා සහ අයියා පාඩම කියවති අපි තව වාක්‍යයක් අරගෙන බලමු උදේ පුතාලට තා පොඩ වඩා හොඳින් මේක පැහැදිලි වේවි අපි තව වාක්‍යයක් අරගෙන බලමු වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් එතකොට හරි ගුරුතුමා ගුරුතුමා පාසලට යයි ගුරුතුමා පාසලට යයි ගුරුතුමා ඒක වචන උක්ත පදයක් වාක්‍ය වර්තමාන කාලයි එනිසා අපි කියව කොහොමද ක්‍රියාපදයේ යයි ගුරුතුමිය ගුරුතුමිය පාසලට කොහොමද අපි ක්‍රියාපදයේ තියන්නේ යයි ගුරුතුමිය ස්ත්‍රීලිංග පදයක් ඒක වචනයි ස්ත්‍රීලිංග ඒකවචන උක්ත පදයක් ස්ත්‍රීලිංග ඒකවචන උක්ත පදයක් වාක්‍ය වර්තමාන කාල නිසා අපි තිබ්බේ ස්ත්‍රීලිංග වුණත් පුරුෂ ලිංග වුණත් වර්තමාන කාල නිසා වාක්‍ය දෙකම ක්‍රියාපද එකයි දැන් මම මේ වාක්‍ය දෙකම සහ කියන පදේ යොදාගෙන එකක් බවට පරිවර්තනය කරනවා කොහොමද වෙන්නේ ගුරුතුමා සහ ගුරුතුමා සහ ගුරුතුමිය ගුරුතුමා ගුරුතුමිය ගුරුතුමා සහ ගුරුතුමිය පාසලට කොහොමද අපි ලියන්නේ ගුරුතුමා සහ ගුරුතුමිය වුණාම පුතේ ඒක වචන උක්ත පද දෙකක් තියෙනවනේ එතකොට අපි සලකන්නේ ඒක බහුවචන එක උක්ත පදයක් විදිහට ගුරුතුමා සහ ගුරුතුමිය පාසලට බහුවචන වුණා අපි ලියනවා කොහොමද පුතේ යටි පැහැදිලි නේද ගුරුතුමා පාසලට යයි ගුරුතුමිය පාසලට යයි මේක පුරුෂ ලිංග මේක ස්ත්‍රී ලිංග දෙකම වර්තමාන කාලයි ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග පද දෙකම අපි එකතු කරනවා මොන පදේ යොදලාද සහ කියන පදේ යොදලා දැන් මොකද වෙන්නේ ගුරුතුමා සහ ගුරුතුමිය පාසලට යති ගුරුතුමා සහ ගුරුතුමිය පාසලට යති පැහැදිලි නේද එතකොට අපි යොදාගත්ත වචනේ මොකද්ද සහ කියන පදේ එහෙනම් ද සහ ත් කියන පදවලට අමතරව අපිට තව යොදා ගන්න පුළුවන් පදයක් වෙනවා මොකද්ද පුතේ සහ කියන පදේ ඒ පදයක් යොදාගෙන අපට වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඔන්න අදත් චූටි සිංහල ව්‍යාකරණ රීතියක් කියලා දුන්නා. අපි ඊළඟ දවසේ තවත් මේ වගේම අලුත් රීතියක් එක හමු වෙනවා. එහෙනම් සියලුම දරුවන්ට අයිබෝවන්.